තපරෙන් තපරේ විනාඩියෙන් විනාඩියේ කාලය ගලාගෙන යන අපිට හොරෙන් දන්නේමන හිමින් හිමින් අපි වැඩසටහනේ නිමාවටත් පියවර තියනවා කොහොම වුණත් ඔබ ආදරණීය බිරිඳ මෙමතියක් විදියට හමුණු විදිය අපිට මතක් කළා ඒ වගේම විවාහයෙන් කෙලවර වුණා කුවයි ප්‍රේමය තාමත් හැබැයි ඔබ දරුවන් ගැන අපිත් එක්ක සඳහන් කළේ නැහැ පුතෙක් ඉන්නවා දැන් පුතා ඉන්නේ ජර්මනියේ පුතා නම් ඉතින් මගේ වගේම මේ කැමරා ශිල්පියට බොහොම ඇලුම් කරපු තෙක් දැන් එයි චිත්‍රපට කීපයක් කළා තියෙනවා කැමරමන් කෙනෙක් හැටියට පටන් ගත්තා දැන් චිත්‍රපටේ මම නිෂ්පාදනය කරනවා ෂෝට් ෆිල්ම් ගණනාවක් කළා සූට් කේස් කියලා චිත්‍රපටයක් හදලා මම දන්නේ එක බොහොම ජනප්‍රිය වුණා ගැටි චිත්‍රපටයක් මමත් හැබැයි ගැටි චිත්‍රපටයක් කළා තියෙනවා ලංකාවේ කාලේ මධ්‍යසාර කියලා මම කිව්වේ පාඨශාලාවක මම මුද්‍රණ ශිල්පී උපදේශක හැටියට කාලේ ඒකේ ෆොටෝග්‍රැෆි ක්ලබ් එකක් තිබුණා ඒ ක්ලබ් එක ඉන්න කාලේ ක්ලබ් එකත් බලාගත්තේ මම ඒ ක්ලබ් එකෙන් තමයි ඒකට පටන් ගත්තේ මධ්‍යසාර පොඩි විනාඩි හතරක පහක පොඩි චිත්‍රපටයක් හේමක ඩෑස් කියලා එක්කෙනෙක් සම්බන්ධ එකතු වෙලා තමයි කරේ මේ හත් ගණන් වල මට නම් ඒක බලන්න හම්බුනේ නැහැ මම විදේශගත වුණා ඉතින් ලංකාවේ ගත කරපු මතකයේ පිළිබඳ ඔබ නිරන්තරයෙන්ම කතා කරලා කවිසිතක් අතර වැඩසටහනේ ඔබ විදේශගත වෙන්නේ කොයි කාලෙද මම හරියට 1979 जूनि मस मतक हटियट मगे हिट जर्मनी विशेष आटन मुद्रण शिल्पी अवागत बुद्धि जर्मनी जर्मन जाति स्वागत जून घटन मुद्रण शिल्पी कथान එයාගෙන ෂෝට් ෆිල්ම් එකක් කරමු කියලා කට්ටියක් මගේ හිටිය ජර්මනියේ යාළුවෙක් කරමුද කියලා මම එතකොට මධ්‍යසාරයේ ෆිල්ම් එකේ වැඩ පටන් ගන්න ඉන්න කාලේ තමයි මේ මට ආරාධනාව ආවේ. ආහහ. ඉතින් ඇවිල්ලා ඔහුත් එක්ක එකතු වෙලා අපි හයිඩල්බර්ග් ගියා. ඔව්. හයිඩල්බර්ග් ප්‍රෙස් එක බලන්න ගියා. ගිහලා මේ වටා යමක් කළ හැකිද කියලා. ඒකම මගේ එයාට වැඩි කලක් ජර්මනියේ ඉන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ එයා ගියා ඇමරිකාවට ගියා. जर्मनी පත්තරයක් එහෙම පටන් ගත්තා තප්පරය කියලා ඊට පස්සේ කෝකිලියා කියලා කවි පත්තරයක් යවුවා ඒක නා එක කලාපයක් ගෙහුවේ ඊට පස්සේ තම නිකන් විශේෂාංග මේ සංග්‍රහයක් කරා උල්පත කියලා ඒකට ඉතින් මුගක් ජර්මනියේ කට්ටිය කවි ලියුවා ඒකෙත් ඉතින් කවුරුත් බොහෝ වෙලාට කිව්වේ තප්පරය කලාපත්තරයක් කියලා තමයි විශේෂයෙන්ම තානාපති කාර්යාලයේ වෙන අකටයුතුකම් බොහෝ විට අපි ඒකින් පෙන්නුම් කරා බොහොම සාර්ථක ප්‍රතිඵල ලැබුණා ඒ ගොඩනැග ඒ පත්තරේ වටා ගොඩනැග සම්බන්ධතාවයේ තුලින් අපිට මට හුඟක් වාසිදාගේ තත්ත්වයක් ඇති වුණා පසුව නාට්‍ය සම්දර්ශන පෙන්වන්න සංගීත සම්දර්ශන පෙන්වන්න ජර්මනියේ අත්වලක් වුණා මේ පත්තරේ වටා ගොඩනැගිච්ච සම්බන්ධතාවය මුලින් ලේසි වුණා මිනිස්සු එකතු කරලා මිනිස්සු අතරට මේ නාට්‍ය අරගෙන යන්න මොකද නාට්‍යයක් වුණාම ජර්මනියේ නගර තුනක හතරක පෙන්නන අවස්ථාවක් ලැබුණේ පත්තරය මත පදනම් වෙලා පත්තරය මත ගොඩනගුණු සම්බන්ධතාවයේ උඩින් අද දවසේ අපිත් එක්ක එක්කලා ඉන්න ආදරණීය කවිහිට හේමදාස ලියනගේ කිවිඳුන් ඉතින් ඔබ අපිට මතක් කළා නිවේදකෙක් විදිහට ඔබ TBC රේඩියෝ වේ ජන්මභූමි වගේ වැඩසටහන් ඉදිරිපත් කළා තියෙනවා පවුල රේඩියෝ ඔබ කටයුතු කළා තියෙනවා ඉතින් මේ විදිහට අපිට අමතක කරන්න බැරි විවිධ අංශ තුලින් කලාවට ඔබ සම්බන්ධ වෙලා තිනවා ඒ වගේම තමයි කලාකරුවන්ගේ සංගීත සම්දර්ශන වෙන්න පුළුවන් එමත් නැත්නම් නාට්‍ය සම්දර්ශන වෙන්න පුළුවන් මේවා අපේ ලංකාවේ කලාකරුවන් ගෙන්වා ඔබ පැවැත්තුවා ජර්මනි. ඉතින් මේ අත්දැකීම් කොහොමද ඔබට මතක් වෙන්නේ? මම මගේ උපන්දිනය වෙනුවෙන් මගේ 50 වෙනි උපන්දිනය වෙනුවෙන් මම නාට්‍යයක් තමයි පෙන්වුවේ ලංකාවෙන් කුස පබාවති නාට්‍ය තමයි ජර්මනියේ මම ගහලා පෙන්වුවේ. ඒ නාට්‍ය තමයි ඒ නාට්‍යෙන් පස්සේ බොහෝ නාට්‍ය ගණනාවක් ජර්මනියේ පෙන්වුවා ජයලත් මනෝරත්නගේ නාට්‍ය කීපයක් පෙන්වුවා. එතකොට
තව කීපයක් ආවා නාට්‍ය මම මෙහාට ආවට පස්සේ තී නාට්‍ය රැල්ල ජර්මනි ඇතුලේ දිගටම ගියා ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔබ ඡායාරූපකරණයටත් බොහොම ඇලුම් කරන කලා ශිල්පියෙක් ඡායාරූපය මම අතවසම එක දාසපත්‍රේන කාලේ මගේ නංගී බාලම නංගී වැඩිවේ පැමිණිච්ච අවස්ථාවේ මට පින්තූර ගන්න මට හිටියා මට ඔහුගේ නම මතක නැහැ මීගම කෙනෙක් කැමරාවක් අරගෙන ගියා අපේ ඒ අරගෙන ගිහලා පින්තූර ගැව්වට එක පින්තූරයක් තිබුණේ නැහැ බැලුනස් එක පින්තූරයක් තිබුණේ නැහැ ඒ කියන්නේ ඒ තරම් අයයි ඔක්කොම සෙට් කරලා දුන්නා නමුත් එක පින්තූරයක් තිබුණේ නැහැ ඒවිල ෆිල්ම් රෝල් එක වොච් කරාට පස්සේ ඊට පස්සේ හිතාගත්ත කොහොමද මේක ඉගෙන ගන්න ඕන කියලා මම හිතන්නේ අසාය පින්ටස් කැමරාවක් හොයාගෙන කොහොම හරි දන දන කට්ටියෙන් අහගෙන ඊට පස්සේ ඔක පුරුදුලා පුරුදු වෙලා තමයි ෆොටෝග්‍රැෆි ක්ලබ් එකේ ඉන්න කාලේට හොඳටම පුරුදුලා එතනට මම ගෙන්නුවා තව උපදේශකයෙකු එයාගලුත් මට කියලා දුන්නා තව ලක්ෂ්මන් මෙන්ඩිස් කියලා විද්‍යාලයේ අසලම ළමයෙක් හිටියා එයා හොඳට මම හිතන්නේ මේ හෙවුඩ් එකේ හරි කොහේ හරි ඡායාරූප ශිල්පී හදාරපු කෙනෙක් ඕගෙන් මම හුඟක් හදාරුවා ඉන් පස්සේ ලංකාවේ කාලෙත් මම ඔයගේ පින්තූරකින් ගත්තා ඊට පස්සේ ජර්මනියට ආවට පස්සේ නම් මොනවාරි සංදර්ශන විශේෂයෙන්ම තානාපති කාර්යාලයේ තියෙන උත්සව වලට විශේෂයෙන් මම කැමරාවත් අරගෙන එනවා ඉතින් මගුල් අවස්ථාව තියෙනවා නම් හැම කොහොම වගේ මම නොමලේම සර්වේ කරපු කෙනෙක් තමයි මම ඡායාරූපකරණය පැත්තේ නේද මම ඒ කාලේ මට හොඳ කැනන් කැමරාවක් තිබුණා හොඳ කැනන් ෆ්ලෑෂ් ගන්න එකක් තිබුණා බය නැතුව ගන්න පුළුවන් ඕනම තැනක කවුරු හරි මොනවාරි උත්සවයක් තියෙනවා නම් මට ආරාධනා කරන්න ජර්මනි ඒක ලොකු අත්තරක් වුණා අපේ මේ පහු කාලෙනකොට අපේ මේ නාට්‍ය සම්දර්ශන ආරෝමේම විශේෂයෙන්ම ජර්මනිය පුරාම විතරක් නෙමෙයි යුරෝපීය පුරාම නාට්‍ය අරන් යන්න ජර්මනිය මධ්‍යස්ථානයක් කරගන්න අවස්ථාව ලැබුණා මේ සම්බන්ධතාවයම කැමරාව වටා ගෙදිච්ච කැමරාවයි පත්තරයයි වටා ගෙදිච්ච සම්බන්ධය තමයි පහු වෙනකොට ඒක මගෙන් ගිලිහි වෙන කට්ටියට පවා ගියා ඒක ඒ මොකෝ මේ ඊට පස්සේ නාට්‍ය ගෙන්නවා ගුණවර්ධන කියලා කෙනෙක් ෆ්‍රයිබර්ග් වල මිනිහා කිව්වේ උඹ මට කිව්වා උඹ ඒ දවස්වල බඩගගා පත්තරයක් අරන් ගියේ ඒකේ ප්‍රතිඵල තමයි මේ අපි භුක්ති විඳින්නේ කියලා මට ඔහු මට කිව්වා ඔබ සඳස් කවියට බොහෝ පෙම් කරන කවියෙක් ඒ නිසාම තමයි සඳස පිටුව නිර්මාණය කරන්නේ අපිට කියන්න ඒ සඳස් කවිය ගැන ඔබට දැනෙන දේ සඳස කවිය පිළිබඳව මගේ තියෙන පුදුම ආසාවක් විශේෂයෙන්ම මට මේ මතක අපේ ගෙදර පොත්පත් සර්පවල පොත් තුන ඔක්කොම කවියෙන් දිනනවා එතකොට ඔක්කොම පරණ අරෝමය හැම දෙයක්ම කවියෙන් නැමෙ ලියලා තියෙන දැන් මේ මම බලනවා මේ මතකත් හිටිනවා හොඳටම තේරුණාද යමක් මතක හිටින්නෙත් මේ කවියෙන් ඉතින් කවියෙන් දැන් ලෝණ සංග්‍රහව බුචිල කාව්‍ය එතකොට බුදුමල ලංකාරය මේවා තියෙන කවි අපිට කවම් මතකයි මේක මතකේ රැඳෙන මොනවා හරි විස්කම් වැඩක් තියෙනවා මේ සිව්පදේ කියන එක මගේ ඔළුවේ තිබුණා තේරුණාද නමුත් ඒ වුණාට රාජ්‍ය අනුග්‍රහය මුකුත් ලංකාවේ ලැබෙන්නේ නැහැ මේක වෙන වෙන කවිවල නිසස් කවිවල පැත්තට තමයි රාජ්‍ය අනුග්‍රහයක් තියෙන්නේ තේරුණාද මේක මගේ ඔළුවේ කරගවෙච්ච දෙයක් නමුත් මම මේ කල්පනා කරා ලංකාවේ ප්‍රවීණ කවියෝ ඇමති මණ්ඩලෙත් හිටපු රටේ මේ කවියට තනක් ගන්න බැරිුනේ ඇයිද කියලා මං ගන්න මේ සිව්පදයේ ලංකාවේ විතරමයි තියෙන්නේ තේරුණාද මේකට අවස්ථාවක් කොහොමද ලැබෙන්නේ මම මේක කල්පනා කර මෙහෙම තියුණු ඔළුවේ මම කියලා මොනවා කරන්නද මම සාමාන්‍ය මිනිහෙක් නේද මම මේ එංගලන්තයට ආවට පස්සේ රේඩියෝ එක වැඩ කරා ඔව් ඒ රේඩියෝ එක වැඩ කරලා පස්සේ තවත් එකිනෙක තුර තියෙන රේඩියෝ පටන් ගත්තා ඒ රේඩියෝ පටන් ගන්න කවිය ලිව්වෙත් මම මරණ මතක නැහැ ඒක දික් කලක් ඒ රේඩියෝ එකේ වෙබ්සයිට් එකේ තිබුණා ඊට පස්සේ පොඩි පොඩි මතභේදකින් ඇවිල්ලා මම කල්පනා කරා මගේම කියලා එකක් පටන් ගන්න ඕන කියලා රේඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා මට හිතුණා මේ කවියෙන් යමක් කරන්න පුළුවන් ඒ ආසේ Facebook වල කවි වෙන සෙල්ලමක් තිබුණා විශේෂයෙන්ම මමත් ගිහලා එක එක එතකොට කවි පිටු සෙල්ලමක් තිබුණේ නැහැ Facebook විතරයි තිබුණේ Facebook එකේ ඉතින් අපි කවි ලියන මම කියන මම තව කාගේ හරි ගිහලා Facebook එකේ කවි ලියනවා එයාවිල මගේ කියලා
මෙහෙම කවි ලියන අතරතුර ඔය නයම සිරිලාන නවලත් මහත්මියගේ පිටුවේ මම කවියක් ලිව්වා එයා රිප්ලයි එකක් පිළිතුරු කවියක් ලිව්වා එහෙම අපේ දර කවි සම්බන්ධතාවයක් ගොඩනැගුණා අපි කවියෙන් සමහරට පටලැවුණා ඊට පස්සේ එහෙම මතපද යනවා ඊට පස්සේ මම කිව්වා සඳස නමින් එතකොට වන්න මම හිතන්නේ කවුරු හරි කවි පිටුවක් පටන් අරගෙන තිබුණා එතකොට හිතුණා අපිට පුළුවන් කියලා කවි පිටු පටන් ගන්න තේරුණා උදන් තියෙන ආකාරය ඉතින් පස්සේ මේ සඳස කියලා කවි පිටුවක් පටන් ගන්න අදහසක් කියනවා ඔබගේ අදහස කුමක්ද කියලා ඔව් ඊට පස්සේ ආ කිව්වා අක්ෂර දෝෂයක් නැත්නම් සඳස කියලා කොහොමදයි කියලා ඊට පස්සේ මම එහෙම හොයල බැලුවාම අපි හොයල බැලුවද මතකත් නැහැ හොයලා බැලුවා හොයල බැලුවාම අපිට උපදෙස් ලැබුණේ වෙන නමක් ඒ නමට මම විතර කැමතක් දැක්කේ නැහැ කොයි දේට කමන්නේ මොකද්ද කතාවක් තියෙන කම්මගෝ චිගාගෝ කියලා කතාවක් තියෙනවා කියලාද මම මේකෙම පටන් ගත්තා ඔව් ඔව් කියලා මම නාමෙලිකම ඔන්න එහෙනම් කියලා පිටුව හැදුවා පිටුව හදලා එයා ඇඩ්මින් කරා මම තිබ්බ මම පිටුව හදුවේ කනනේ ප්‍රධාන ඇඩ්මින් තනතුර එයාට දුන්නා තවත් කීප දෙනෙකුට දුන්නා ඒ උනාට ඒකවලු දීර්ඝ කාලයක් හිටියේ නැහැ එහෙම තමයි සංසදයේ ආරම්භය සිදු වෙන්නේ. ඒ ආරම්භය තමයි තව දිගටම ගලාගෙන. ඉතින් අපි දැන් අවුරුදුකට පස්සේ ලංකාවේ ලොකු උත්සවයක් පැවැත්තුවා. දෙවෙනි අවුරුද්ද අපි දැන් උත්සවයක් පවත්වන්න අපිට බැරි වුණා. නමුත් අපි සංග්‍රහවන්නේ කළා. අපි තුන්වෙනි අවුරුද්ද විශාල සම්මාන උත්සවයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම මම මේ ළඟදී අහුවා මේ රාවණා රාවණ කතන්තරේ හොයන ඔක්කොම දැන් මේ කවිය පස්සේ කියලා තමයි හොයන්නේ මොකද්ද මේ කවිය ඒක සඳස් කවි මේ සඳස් කවි වලින් තමයි මේ සිව්පදේ තමයි ලියලා තියෙන්නේ ඔක්කොම මේක තමයි ශිලා ලිපිය වගේ තියෙන්නේ තේරුණාද ඔව් ඔව් මේ මත තමයි මේ මිනිස්සු ඔක්කොම අපේ අනාගත પરම්පරාවට ලියපු දේ ලියලා තියෙන්නේ කවියෙන් මේක අපි රැකගත යුතුයි ඔව් වෙන රකින්න කෙනෙක් නැහැ එංගලන්තෙන් අවුල මේව රකින්නේ නැහැනේ ඔබතුමා කියන්නේ සඳස් කවිය රැකගැනීමේ බහර දෝර කාර්යය තියෙන්නේ අපි අතේ කියලා. ඔව් මේක ඉතින් ඉන්දියාවේ රකින්නෙත් නැත්නම් මේක අපිනේ රකින්න ඕන. ඉතින් ඒක තමයි ආරමුණ. ඉතින් මම හදන්නේ හොඳ පරපුරක් බිහි කරන්න පුළුවන් විදියට. ඉතින් මේ ටිකක් අමාරු කාර්යයක් මොකෝ කවියක් ලියන්න පුළුවන් වුණ ගමන් කවුරු තමන්ටම කියලා පිටුවක් හදාගන්නවා. සඳස් කවිය රැකගැනීමේ මාහැඟි ආරමුණ පෙරටු කරගෙන ඔබ ඒ අරමුණ ඇතිව ඔබ නිර්මාණය කරා සඳස පිටුව. අපිට කියන්න සඳස පිටුවේ කොහොමද කටයුතු කරන්නේ මේ වෙනකොට? දැන් අපි අපේ පිටුවේ ඉන්නවා ඇඩ්මින් වරු විරක්කොඩි මංගලිකා පෙරේරා නයනේත්‍රි කපුරුසිංහ ධම්මික එවඩවත්ත නයමේ සිරිලාන නවරත්න මේ පස් දෙනා මත තමයි දැන් සඳස රැඳිලා තියෙන්නේ. මේගොල්ලෝ මේ දිනාගැනීමට මේ 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 අවුරුදු දෙකක කාලය තුළ අපි කරපු කාව්‍ය වෙනුවෙන් කරපු වැඩ කටයුතු අනුව තමයි මේගොල්ලෝ සඳස වෙනුවෙන් ඇවිල්ලා දැන් ඕල් ඇඩ්මින් වෙලා මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මොන් මත මම පටවල තියෙනවා සඳස ඉදිරියට අරගෙන යාමේ කාර්යභාරයක්. ඉතින් විශේෂයෙන්ම නායකයෙක් කපුරුසිංහ විශාල වැඩ කොටසක් කරනවා. ඒ වගේම ධර්මයේ විරකොඩි විශාල වැඩ කොටසක් කරනවා. ඒ කියන්නේ අලුතෙන් ආධුනිකයන්ට කවි උගන්වනවා, කවි ආධුනිකයන්ට උගන්වනවා. නයනේත්‍රියට උදව් කරනවා, නයනේත්‍රිය වැඩසටහන සම්පාදනය කරනවා. ධම්මිකේ ගොඩවත්තත් ඒ වගේමයි. නයම සින්නාලිත් ඒ වගේමයි. මංගලික පෙරසත් ඒ වගේම වැඩ කරගෙන යනවා. ඉතින් අපේ බලාපොරොත්තුව ඉදිරියේදී සම්මාන මුලලක් එහෙම පවත්වන්න අදහස් කරනවා. සඳස් කවීන් වෙනුවෙන් විශාල පිරිසක් අපි බලාපොරොත්තු වෙනවා ගිහි කරන්න ගුවන් විදුලිය තියෙන හන්ද මේ කවිය ගුවන් විදුලියටත් අපි අරන් ගිහිල්ලා අපේ සඳස් කවියේ ජයගොඩි බැඳීමයි ශ්‍රී ලංකාව ඇතුලේ අරමුණ. අත්ත වශයෙන්ම මම කවි පන්තියක ලියලා දෙනවා කෝට්ටේ යුගයට අපි යන ගමනක් කියලා. කෝට්ටේ යුගයේ මේ සිව්පදය ඉතාම ජනප්‍රිය වෙලා තිබුණා. පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් හැටියට ඉතාමත් ගරු ගැඹීරව අපි මතක් කරනවා කෝට්ටේ යුගය. ඒ ගමන තමයි අපි මේ යන්නේ කියලා තමයි මම කවිපන්තියකුණුත් කිව්වේ. සංස්කෘත පිටුව පටන් ගන්න ලියපු කවියත් ඒකයි. ඒ වගේ ගමනක් කෝට්ටේ යුගයක් කරා යන ගමනක් තමයි අපි යන්නේ කියලා මගේ අදහස.
සඳස පිටුව වගේම සියහඬ ගුවන් විදුලියත් ආරම්භ කරලා තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස? සඳස පිටුව ඔබතුමාගේ මූලිකත්වයෙන් කරනවා. ඒ වගේම තමයි සියහඬ ගුවන් විදුලියත් අපි මතක් කරන්න ඕනේ. මේ සියහඬනොත් අපි බලාපොරොත්තු වෙන්නේ කවිය පමණක් නොවේ. තවත් විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරලා අපේ තරුණ පරම්පරාවේ හිත ඇතුලේ තියෙන යම්කිසි අදහස් තියෙනවා නම් කාව්‍ය මදහස් වගේම තවත් ශාස්ත්‍රීය පැත්තෙන් විවිධ විෂයන් පිළිබඳව දැනුම විදහා පාන්න හොඳ අවස්ථාවක් සියහන ගුවන් විදුලියෙන් අපි දෙන්න කැමතියි. අපි බලාපොරොත්තු වෙනවා ඒ තත්ත්වයට අරන් යන්න. ඉතින් අපි හිතනවා අපේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම දෙස් විදෙස් රටේ සිටින සහ පිටරට සිටින කට්ටිය උනන්දු වුණොත් තමන්ගේ අදහස් මේ ඇතුළෙන් ප්‍රචාර කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ ගමනක් අපිට යන්න පුළුවන් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ කාර්යයන් කරගෙන යන්න සහයෝගය දෙන පිරිසක් ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ වෙලාවේ නිලන්ති ගැන මතක් කරන්න ඕන. නිලන්ති අනුසාර නිලන්ති තමයි ගුවන් විදුලි පාලිකාවේ හැටියට ඉන්නේ. ඇයට මේ කිරීමේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා නයනේ ත්‍රිත්ින්තන් ගුවන් විදුලියට සම්බන්ධව ඉන්නවා. සියහන ගුවන් විදුලිය දැනට ඉදිරි ගමන තියෙන්නේ. මට පේනවා සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා. අපිට පෙවුනට මදි. ඒක අපි දේශ විදේශ සිටින ශ්‍රී ලංකයන් අතර ජනප්‍රිය කිරීමේ වැඩසටහන් සම්පාදනය කිරීමට කටයුතු කළ යුතුයි. වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් අපිට මතක් කරන්න ආධුනික නිර්මාණ කරුවන්ට විශේෂයෙන්ම කවි ලියන්න හපන්කම් තියෙන ඒ සඳහා උනන්දු වෙන නිර්මාණ ශිල්පීන්ට ඔබ දෙන පණිවිඩය උපදෙස මොකක්ද? ආධුනික නිර්මාණ කරුවන්ට මම කියා සිටින්නේ ප්‍රථමයෙන්ම සිංහල භාෂාවත් පොඩ්ඩක් හදාරන්න ඕන. සිංහල භාෂාවත් හොඳට හදාරාගෙන තමන්ගේ නිර්මාණය කාටවත් ණයගැති නැති කියන්නේ මුලදී ලබා ගන්න වෙනවා පිටින්. ඊට පස්සේ සෝස්සායෙන් නැගිටින සෝස්සායෙන් කාව්‍ය නිර්මාණය කරගෙන ගියොත් එහෙම නිවැරදි මාතකට යන්න පුළුවන් කාටවත් එහෙයි නොකිය. අපිටත් නොදැනීම කාලය හිමින් හිමින් ගලාගෙන යනවා. සමුගන්නත් අපි ඔන්න මෙන්න කියලා ඉන්නේ. ඔබතුමන්ට ස්තුති කරන්න ඇති පිරිසක් ඒ ගැනත් මතක් කරමු. ඔව් මම විශේෂම සාංශ පිටුවේ කාර්ය මණ්ඩල විශේෂයෙන් ස්තුති කරන්න ඕන. ඒ වගේම ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලට විශේෂයෙන් ස්තුති කරන්න ඕන මේ කරන කාර්යභාරයට. ඉස්සර මට විතර තමයි උනන්දු තියුණා. දැන් බලනකොට මට වගේම උනන්දු තියෙනවා 10 දෙනෙක් විතර ඉන්නවා. ඒක ලොකු දෙයක්, ලොකු ජයග්‍රහණයක්. මම ලබපු නෙවෙයි, අපි ලබපු ජයග්‍රහණයක්. අපි බලමු ඉතින් කාර්ය වෙනකොට අපිට මේවා දෙගුණ වෙනකොට හොඳ මාවතක් අපිට විවෘත වේවි, හොඳ කලෙලියක් ලැබේවි, හොඳ පොත් ශ්‍රී ලංකාවේ ඇතුළේ මුද්‍රණය වේවි. ගුත්තිල කාව්‍ය, සල්ලින සංදේශය වගේ පොත් අපේ තරුණ පරම්පරාව වශයෙන් බිහි වෙනව දකින්නයි මගේ කැමැත්ත. දහසක් වැඩ කටයුතු අතරේ ඔබ ඉන්නේ. ඉතින් ඒ සියලු දේ අතරේ ඔබ සියහන ගුවන් විදුලිය වෙනුවෙන් කාලය වෙන් කිරීම පිළිබඳව, කවි සිතක් අද්දර වැඩසටහනට සහභාගී වීම පිළිබඳව අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සඳස පිටුව මේ විදිහට ඉදිරියට කරගෙන යන්න එහි ප්‍රධානියා හැටියට ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියහන ගුවන් විදුලි. ඉතින් අද දවසේ අපි වැඩසටහනට සම්බන්ධ වුණු ආදරණීය කවි හිත වෙනුවෙන් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වෙන්න කියලා. එමනම් බොහොම ස්තුතියි ඔබට. සුබ දවසක්. ආයුබෝවන්. ඉතින් මේ වැඩසටහන් ගෙනීම සඳහා මට සහයෝගය ලබා දෙන අනුෂා නිලන්තිකා කිවිඳියට, ඒ වගේම නයනේත්‍රි කපුරුසිංහ කිවිඳියට ස්තුතිවන්ත වෙනවා සහයෝගය ලබා දීම සම්බන්ධයෙන්. යලිත් මෙවැනිම ආදරණීය කවි හිතක් සමගින් අපි හමුවෙමු. ඔබට වාසනාව සතුට සපිරුණු සුබ හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. මම නිරංජලියන්ගේ කවි සිත අත්දැකීම.